සුබෝ දෑසනක් යාළුවනේ. මම අද පොඩි වීඩියෝ එකක් කරන්නේ මේ අපේ මේ ගෙදර තියෙන ගහේ ලෙමන් ඕගනික් කිව්වා. මේ මම අද පොඩි වීඩියෝ එකක් කරන්නේ ඔයාලට කොහොමද හොඳින් ඉන්නවද මම හිතනවා හොඳින් ඉන්නවයි කියලා. හරි මම කියන්නම් දැන් අපි මොනවද කරන්න යන්නේ කියලා. ඉතින් යාළුවනේ ඊයේ මගේ හස්බන්ඩ් නයිට් මේ කාලයවිලා තිබ්බා යා වැඩ කරන තැන කට්ටියත් එක්ක. ඉතින් මේ බත් එහෙමම ඉතුරුණා. මේ හාල් එක දැන් මට මොකද කරන්න කියලා මම හිතාගෙන ඉන්නේ. මොකද ගොඩක් හදලා තියෙනවානේ. මම රැයට කොහොමත් බත් කනවා ගොඩක් අඩුයි. ඉතින් මේ බබයි වියයි තමයි කන්නේ. මේ හාල් එක ලෝන් ග්‍රේන් එකක්, අපේ ලංකා සුදු කැකුළු වගේ හාල් එකක්. ඉතින් දැන් මට මේක මොකද කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි හිටියේ. ඊට පස්සේ මම කල්පනා කරා මේකෙන් පොඩි ෆයිබ්‍රස් එකක් හදනවා කියලා. මම ඊට පස්සේ ආපහු හොඳට බත් ටික කැට කඩමේ කරලා රයිස් කුකර් එකේ දාලා ඒක හොඳට රත් වෙන තිබ්බා. දැන් මේ ඊට පස්සේ මම පොඩියට කැරට් ටිකක් කපා ගත්තා, ලුණු ටිකක්, සුදු ලුණු ටිකක් ගත්තා. දැන් මම මේකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න යන්නේ. හරි යාළුවනේ අපි බලමු දැන් කොහොමද ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න කියලා. මේ බාස්මති හාල් නෙමෙයි මේ. අපි ඒකට දාගමු බටර් ටිකක් ඉස්සරෝම. බටර් ටිකක් දාගමු. බටර් ටික දැන් මේ පොඩක් අදිනකන් ඉන්න ඕනි. ඊට පස්සේ බත් ටික හකදාන්නත් බෑනේ අපරාදේ. දැන් කාලේ හැටියට අපි පිටරටක හිටියත් ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම කන්නත් නැහැ. ඒක නිසා බත් ටික හකදාන්න බෑ. මම ඇත්තටම මේ අම්මා කෙනෙක් වුණාන් පස්සේ තමයි ඉතින් මේ වගේ දේවල් මම ඇත්තටම පුරුදු වුණේ. අපේ අම්මලා කරා. අපේ අම්මා බත් ටික හකවත් දාන්නේ නැහැ. ඒ බත් ටික දෙදිය බත් හරි හදලා කනවා. ඒ ලෝභකමට නෙමෙයි. එයාලා දන්නෝ ඒකේ වටිනාකම. දැන් අපි ඒ දවස්වල බත් මැරි කරන්න ඉස්සර වෙලා අපි ඔව්ව හිතන්නේ නැහැනේ. මැරි කරන් පස්සේ තමයි අපි ඒ දේවල් හිතන්නේ. අපි අම්මලා කරගෙන ආපු දේවල් ඒ විදිහටම කරන්නේ අපි මැරි හරි අපි හරි කියලා හිතන්නේ මැරි කරන් පස්සේ. ඉතින් මම දැන් මේ පත්හක දාන්නේ නැහැ. මේ කාලේ හැටියට අපි මෙහේ ඔස්ට්‍රේලියාවේ හිටියත් අපි ලංකාවේ හිටියත් අපි කැම්බල්ට ගරු කරන්න ඕනි. අකදාන්නේ හොඳ නැහැ. අපේ පොඩි බබාලට උනත් ඒ දේවල් කියන්න ඕනි. මම දැන් උනත් එයා තාම අවුරුදු 3 සමාරයි. මම එයාට හැමදේම බීම දාන්න නැතුව කන්න, අහක දාන්න නැතුව කන්න, ඔක්කොම කොහොම හරි කවන්නම තමයි ට්‍රයි කරන්නේ. කන්න බැරි නම් ඒක ඒ විදිහට කන්න තියාගන්න පුළුවන් විදිහට කන්න, නැත්නම් ඉතින් එයාලා පොඩි කරනවා. ඉතින් ඒ දේවල් යාර කරන්න ඕනිනේ. ඉතින් ඒ වුණාට කෑම නාස්ති කරන්න හොඳ නැහැ. එයාට කන්න පුළුවන් ප්‍රමාණයක් අපි හදලා දෙන්න ඕනි. ඒ මදි වුණොත් දෙන එක වෙනම දෙයක්. ඒ විදිහට දෙන්න ඕනි. හරි අපි බලමු මේකට. ඊට පස්සේ අපි දානවා මේ අපාගත සුදු ලුණු ටික. සපකරගත සුදු ලුණු ටික දාලා පොඩ්ඩක් හදන්න. ඊට පස්සේ ලුණු ටික. මම හරි සිම්පල් හදන්නේ. ඔයාලට මම රහසක් කියන්නම්. මේ ෆ්‍රයිඩ් රයිස් එක හදනකොට අන්තිමටම කරන්න හරිම රසයි හරිම සුවඳයි ඒක. ආටිෆිෂල් මුකුත් දාන්නේ නැහැ. සුප්කැට්, අජිනමොටෝ, මිනි කොක්නොත් නැහැ. තියෙනවා තමයි මම දාන්නේ. මම සල්ෆන සීසනින් නම් තියෙනවා. ඒත් මම මේකට දාන්නේ නැහැ. මේක පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න ඕන කියලා. ඊට පස්සේ අපි දාගන්නවා කැරට් එක. කැරට් ටිකක් දාලා කොහොම ඒක ෆ්‍රයි කරන්නේ. ගොඩක් කැන් බෙද නෙමෙයි අමුටක් ගන්න. මේ කැරට් හරි ඉක්මනට තැම්මන ලංකාවේ වගේ නෙමෙයි මේ තියෙන කැරට්. ඉක්මනට ෆ්‍රයි වෙනවා. හරි. මේකට අපි සෝල් දාන්න. මම බත් එකටත් සාමාන්‍යයෙන් සෝල් දාන්නේ නැහැ. දැන් ඒකෙන් ඉන්න මම මේකට සෝල් පරිපුර දාගන්න වෙනවා. මොකද මම සෝල් දාන්නේ නැහැ. ඉතින් අපේ අම්මලා කියනවා බත් වලට සෝල් දාන්න එපා කියලා. ඒ කියන්නේ හොම ඒක මෝසලයි කියලා තමයි යාළ කියන්නේ. ඒක හොඳ නැහැ කියලා. ඒ වුණාට ඒක විද්‍යාත්මකව බලනකොට
ඇත්තටම සෝල් දැම්මන් පස්සේ අපිට ලෙඩ වෙනවා වැඩි, ප්‍රෙෂර් වෙනවා වැඩි. පත්තකට ඇබ්සෝබ් කරගන්නවා සෝල් වැඩිපුර. එතකොට අපිට ලුණු කෑම මොකද වැඩිපුර වෙන්නේ ඇඟට. අපි ලුණු අපිට ලුණු කණ්ඩිකදී හරි පොඩි ප්‍රමාණයක් නේ අපිට අවශ්‍ය ඇඟට අවශ්‍ය දේවල් මේ වගේ ලුණු තියෙන කෑම්බර ලුණු තියෙන ලුණු තියෙන ඒ වුණාට අපි ලුණු පාවිච්චි ගොඩක් අඩු කරන්න ඕනේ. සමහර ලෙඩවලට ලුණු කන්න කියනවා, ඒ නෝමලි ලුණු අඩුවෙන් කන්න ඕනේ. බත්වල ලුණු දාන්න මම ලුණු ඇබ්සෝබ් කරගන්නවා වැඩි. එතකොට අපේ ප්‍රෙෂර් ගතිය වෙනවා වැඩි, ලෙඩ වෙනවා වැඩි. ඒකයි අම්මලා එහෙම කියන්නේ දවස්වල. ඒක විද්‍යාත්මක බලනකොට ඒ විදිහට තමයි. දැන් හරි මේ විදිහට දාලා ඊට පස්සේ අපි ඉතර දෙකක් දාමු අපි. දැන් ලංකාවේ නම් විතරේම කන්න බෑ නේද? මේක ලංකාව විතර කන්න තියා දැන් මුකුත් කන්න බැරුව නේ. කොහොමද මේක මිස් හොඳට කඩා ගන්න ඕනේ. අපි පොඩි එකේ නම් කැමති නැහැ විතරක් කෑලි කෑලියට හැදෙනවට ආසන එකක් චූටින් ඉඳා කන්න. මම පොඩි විතර කවුරු කරත් එයාට මම හොඳට පොඩි කරලා කවන්නේ. මොකද එයා කන්න මාසනේ අපිරිය කරනවා. හොඳට කලවම් කරගන්න. කලවම් කරගත්තට පස්සේ තමයි අපි මේකට බත් එකතු කරන්නේ. හරි, මට මේ ෆෝන් එක එකකින් අල්ලගෙන අමාරු හින්දා මම තිබ්බේ ඒක. මේ මට ස්ටෑන්ඩ් එකක් ගන්න නැහැ. ඒක ගන්න ඕනි. අරගෙන ඉතින් මම හොඳට කරන්න ඕනි. YouTube වීඩියෝ ටිකක් මම හරි ආසයි මේක කරන්න. හරි මම ආසයි කරන්න. මම මේ ඇත්තටම ස්ට්‍රෙස් එකක් රිලීෆ් වෙනවා. හොඳයි. මේ වගේ බට්ටික දාගෙන හොඳට කලවම් කරගන්න ඕනි. හොඳට මේ කැට ඒ අර කැකුල් හාල් වගේ එක චුට්ටක් ඒ කැට ගතිය දෙනවනේ. ඉතින් ඒක හොඳට කැට නැති කරගන්න, හොඳට කලවම් කරගන්න, ලුණු බලලා ලුණු දාගන්න. මේ බලන්න ලස්සනට මම කහ කලවම් දැන් වෙන සමහර කට්ටිය දානවා කහ. ඒ වුණාට බාස්මති වලින් හරි බාස්මති වලින් හරි මේ ලෝහාල් වලින් හරි දෙනකොට කහ දැම්ම මේක අමුතු වෙනම පාටක් වෙනවා. කහ නැතුව හදලා බලන්න ඔයාලා කලින් ලස්සන. මං කිව්වේ මොකක් මං කිව්වන රහසක් සෙසමි ඔයිල් දාන්න මේකට. දැන් ඔය පත්තික කලවම් කරලා ෆ්‍රයි වුණාන් පස්සේ අඩුගින්දරේ ඊට පස්සේ මේකට සෙසමි ඔයිල් කලවම් කරන්න. ගොඩක් නෙමෙයි සාමාන්‍යයෙන් ගන්නට. මේක ඇත්තටම අනිත් ඔයිල් වලට වඩා හරිම ගුණයි, හරිම රසයි, හරිම සුවඳයි. ඔයාලා ෆ්‍රයිඩ් රයිස් හදනකොට දාලා බලන්න සෙසමි ඔයිල් ටිකක්. ඒක අන්තිමටම දාන්නේ, අන්තිමට දාලා හොඳට ගින්දර වැඩි කරලා හොඳට ෆ්‍රයි කරන්න ඕනේ. මේ තියෙන්නේ මගේ ෆ්‍රයිඩ් රයිස් එක, ලෝන් ග්‍රේන් රයිස් කැකුළු හාල් වලින් හදන ෆ්‍රයිඩ් රයිස් එක. බබාලටත් හොඳයි. ඔයාලා ට්‍රයි කරලා බලලා මට කමෙන්ට් කරන්න. කෑම අහක දාන්න එපා. මේ වගේ ඉතුරුනම් පස්සේ මේ වගේ කරලා බලන්න. ඇත්තටම කන්න පුළුවන්. රසයි. මේ කාලේ හැටියට අපි ගොඩක් පරිස්සමෙන් කෑම මෙව කරන්න ඕනේ. ඒක නිසා ඔයාලා හදලා බලන්න හරියම රසයි. මේ වගේ ටික් ටික් ගාලා කප්පේ ඔයාලට ඇහෙනව නේද? අන්න මේ වගේ වෙලාවට මේ සෙසමි ඔයිල් දාලා හොඳට බත්තික කලවම් කරන්න. හරිම රසයි. හරිම ගුණයි. කරතේල ඔයාලා දන්නවනේ. හරිම රසයි. මේක තමයි මගේ රෑ ඉතුරු වෙච්ච බත් වලින් හදන රසමය රස ෆ්‍රයිඩ් රයිස් එක. හරි ආලුවනේ. මම දැන් ෆ්‍රයිඩ් රයිස් එක හදාගෙන ඉවරයි. දැන් ඒක කන්න මොනවා හරි අපිට තියෙන්න ඕනේනේ. පොඩ්ඩක් හැරට බබා නම් ඉතින් නිකන් කන්නේ. ඉතින් අපි ඉතින් ලංකාවේ ඉඳ පොඩ්ඩක් සැරත් කන්න කියන්නේ එහෙම ලොකුවට සැර නෙමෙයි. මම ලොකුවට සැර කන්නේ නැහැ. ඒ වුණාට අර පොඩ්ඩක් ටේස්ට් එකට කනවා කියන්නේ. හරි. මෙහෙම ලුණු පොඩියට කපාගෙන තෙල් ටිකක් හොඳට රතුනම් පස්සේ දාගන්න. දාගෙන මේකට ලුණු වලට මම ලුණු කලවම් කරලා තියෙන්නේ. නැත්තම් මේක සමහරක් වෙලට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. මම තව සුදුම සුට්ටක් දානවා. හරි. දැන් මේ
ටික හොඳට බැදෙන්න කියන්න. මේ ලුණු ටික හොඳට බැදුනන් පස්සේ අපි මේකට තවදයක් එකතු කරනවා. හරි, ලුණු ටික දැන් මේ විදි මේ ගානට බැදුනම ඇති. ඊට පස්සේ මේක පොඩ්ඩක් උඩට දාලා තෙල් දෙරෙන්න. මේකට මම එකතු කරනවා කජු. කජු කජු නැත්තම් රට කජු වුණත් එකතු කරන්න පුළුවන් රසයි. පොඩ්ඩක් එක බැදීම දෙන්න. ඒකට ලුණු ස්වල්පයක්ක් ගොඩක් නෙමේ, මුණු රහ වැඩි වුණොත් කන්න බෑනේ. ඒක බැදීම දෙන්න. දැන් ආන්ට බැදීගෙන ඉන්නේ. ඊට පස්සේ මේ දෙක එකතු කරගන්න. එකතු කරලා ගින්දර අඩු කරන්න. යකුවත් කමක් නෑ. මේක හොඳයි, කාලා බලන රසයි, ඇත්තටම රසයි. මේ කිසිම මේ මම දැන් බත් එකට උනත් කිසිම මේ සුදු කැටයක්වත් මම එකතු කරේ නැහැ. මේකත් එක්ක ගන්න හරිම රසයි මේ තියෙන්නේ. මේක සම්භාව වෙන්න යන්නේ. මේ මට කියන්න අමතක වුණා මේකට ලුණු බලලා ලුණු දාලා ඊට පස්සේ මේක එකතු කරන්න. ටක් සීනි රසානෙම එකතු කරන්න ඔයාලා. මේ එතකොට රසයි අතුමහලෙන් එකතු කරන්න. අපි සීනි සම්බෝල් හදනවා වගේ තමයි මේක. හොඳයි ඔය කොහේ හරි අනකොට ගෙනියන්න රත් වෙන්න හිම නෑනේ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක සීනි ටිකකුත් හොඳට එකතු කරගන්න. හොඳට නෙමෙයි රසාණුව ගොඩක් ගන්න එපා. ඔයාලගේ රසාණුව එකතු කරගන්න. මම චුට්ටක් දැම්මා මගේ රසාණුව. මට ඒක ඔයාලට මුලින් කියන්නක් තියෙනවා. සමා වෙන්න. මේ තියෙන්නේ මගේ රසම රස ෆ්‍රයිඩ් රයිස් එක. කොත්තමල්ලි පොල දෙකුත් තියලා ලස්සන කරලා මෙහෙම තමයි කන්න ඕනි. ඔයාලා ට්‍රයි කරන්න. හරි, ඔයාලා ට්‍රයි කරන්න, කාලා බලන්න, කමෙන්ට් කරන්න, මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා මට අනිවාර්යෙන් මේක හදලා කමෙන්ට් කරන්න, කොහොමද රස කියලා මට කියන්න. මේ මං කැමති අදහස් දැනගන්න. මගේ වීඩියෝ එකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් මට ඒක පෙන්නලා දෙන්න. ලස්සනයි නේ යාළුවනි. හරි, එහෙනම් මම තව වීඩියෝ එකකින් ගිහිල්ලා එන්නම්. ඔයාලා හොඳින් ඉන්න. බයි.